ඕකේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද අපි මේ හෙඩේ එක UI කරන්න කියලා. ඒකෙදී අපිට මෙතන මේ icon එක එතකොට මේ 4K කියන link එක එතකොට මේ text එක hover කරද්දී කොහොමද වැඩ කරන්න කියන එක අපි කතා කරේ නැහැ කලින් වීඩියෝ එක දිග වැඩි හින්දා. ඒ හින්දා අද වීඩියෝ එකේදී අපි කතා කරමු කොහොමද මේ icon එකක් දාලා මේක මේ විදිහට UI කරගන්න මේ විදිහට CSS කරගන්න කොහොමද මේක hover effect එකයි මේ විදිහට අවසාන element දෙක විතරක් white වෙන්නේ. කොහොමද කියලා එතකොට මේ බෝඩ් එකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකේදී කතා කරමු. ඕකේ අපි වීඩියෝ එකට යන් කෙරෙමු. හරි. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මේ විදිහට හෙඩේ එක හදන හැටි. ඒකෙදී අපිට මිස් වෙච්ච දෙයක් තියෙනවා මෙතන icon එකයි මේ විදිහට මේ 4K කියලා දාලා 4K කියන එක වෙනම කලර් එකකින් login register කියන එක white color එකකින් තියෙනවා. අපේ site එකේ අපි කරගෙන ආපු එකේ අපි දැනට මේ විදිහට මේ දාගන්න බැරි වුණා අපිට icon එකයි 4K කියන එක ඒ වෙනම කලර්ස් කරගන්න බැරි වුණා ඒකත් අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඕකේ අපි කලින් මේ කෝඩ් එකට යන් අපි කලින් කෝඩ් එක මේ විදිහට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට මෙතනදී දාගන්න හදන්නේ අපි මෙතන තියෙන search එක SVG icon එක. ඒ SVG icon එක දාන හැටි මම අපේ how to කියන series එකේ මම කියලා දීලා තියෙනවා කොහොමද SVG icon එකක් අපේ website එකට link කරගන්නේ කියලා. ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඒකදී මේ ෆුලි කියලා දිනවා මම කොහොමද SVG icon එකක් අපේකට මේ ලින්ක් කරගන්න කියලා. ඕකේ මම ඒක අපෝ කියලා දෙන්න ඕනේ නැහැ. මේ වීඩියෝ බලන ඔයාලට සම්පූර්ණ නොලෙජ් එකක් ගන්න පුළුවන්. මම මේකේ කෙලින්ම අපි මෙතන සර්ච් icon එකක් දාගමු. කෙලින්ම මම ෆ්ලැට් icon එකට යනවා. මම මේක ෆාස් ෆෝවර්ඩ් කරන්න වීඩියෝ එක දිග වෙන හින්දා. ඕකේ මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත අපේ icon එක ඩවුන්ලෝඩ් කරලා SVG එකට ලින්ක් කරගත්තා. මේක ගැන මේ ලින්ක් කරන එක ගැන කලින් වීඩියෝ එකේ තියෙනවා. ඔයාලට ඒක ගිහින් බලාගෙන බලන්න පුළුවන් කොහොමද අපි ඒක SVG icon එක ලින්ක් කරගන්නේ කියලා. හරි මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට පේනවා ඇති අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මෙතෙන්ට normal input එකක් දැම්මම පස්සේ මේ විදිහට quick search කියලා එනවා. හැබැයි මෙතන අපි YTS එකේ බලනකොට පේනවා පොඩි icon එකක් මෙතන තියෙනවා. ඒ හින්දා අපි ඉස්සෙල්ලාම කරන්නේ මෙතෙන්ට මුළු මේ මේකම wrap කරගන්නවා අපි සම්පූර්ණ එකක් විදිහට. ඒ කියන්නේ මෙතන මේ සම්පූර්ණ එක දැන් මේ විදිහට wrap එකක් ගත්තට පස්සේ මෙතන මම සම්පූර්ණ wrap එකක් ගන්නවා. මම මේ search එක වෙනම කඩනවා. input එක වෙනම කඩලා වටේට board එකක් විදිහට තමයි මම මේක දාන්න හදන්නේ. ඕකේ මම අපේ code එකට යනවා. කෝඩ් එකට ගිහිල්ලා අප් කරන්නේ මුලින්ම රැප් එකක් දා ගන්නවා මේකට. රැප් එක දාගන්න අපි ඉන්පුට් එක 2D මෙතන දා ගන්නවා div රැප් ඉන්පුට් කියලා දා ගන්නවා. අපි ඒක ඇතුළට තමයි දාගන්නේ ඉන්පුට් එකයි මෙතන දා ගන්නවා div icon කියලා මම දැනට icon එක දාලා මම මෙතනින් svg icon එක link කර ගන්නවා. මේ විදිහට අපි search icon එක මෙතන link කරගන්නවා. අපි දාගත්ත නම තමයි search underscore icon කියන එක. ඒක කියලා මෙතනට link කරගන්නවා. එතකොට ඔයාලට මෙතන CSS වලින් බැලුවම ඔයාලට බල පේනවා මේ විදිහට ලොකුවට එනවා. අපි ඒක style කරන්න දැන් right click කරලා inspect එක ගිහිල්ලා අපි දැන්ට දාගත්ත මෙතන input කියන එක තමයි border radius එකක් එහෙම දාලා තියෙන්නේ. අපි ඒක කෙලින්ම දාගන්නවා අපේ wrapper එකට. ඒක කරන්නේ අපි කෙලින්ම මෙතන wrapper input කියන එකට යනවා. ගිහිල්ලා අපි search form එකේ අපි CSS එක ලියපු තැනට යනවා. search එක ගත්ත තැන මෙතන input එකට තමයි දැන්ට ලියලා තියෙන්නේ. මම මේක මෙහෙම delete මේ අයින් කරලා input කියන එක අයින් කරලා මම මෙතෙන් දාගන්නවා අපේ wrapper කියන එකට දාලා මේ විදිහට මට එතකොට මෙතන පැඩින් එකයි font weight එකයි ඕනේ නැහැ. එතකොට outline එක මේ set එකම ඕනේ නැහැ. මට ඕනේ දැනට වටේ wrap වෙලා board එකක් වදින්න විතරයි. එතකොට ඔයාලට පේනවාද මේ සම්පූර්ණ මේ විදිහට පෙන්නනවා. එතකොට අපි කලින් කතා කරා වගේ මේ දෙක display flex වෙන්න ඕනේ. ඒ කියන්නේ කෙලින් එන්න ඕනේ. ඒ හින්දා මෙතන මම දා ගන්නවා display flex. ඒ කියන්නේ ඇතුලේ තියෙන item ඔක්කොම එක දිගට එකක් ඉවරනකොට එකක් වෙන්නේ කියලා මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේකේ SVG icon එක මේ විදිහට copy කරලා මේක ඇතුලේ තියෙන SVG icon එක width එක දෙනවා සාමාන්‍යයෙන් 10ක් වගේ මම දැන් දීලා බලන්නම්. ඊට පස්සේ height එක සමානව ඒ ගානම දෙනවා 10ක් වගේ. ඊට පස්සේ මම ඒක fill එක දෙනවා අපි මෙතන දාලා තියෙන board එකේ තියෙන fill එකම දෙනවා මෙතන. ඒ විදිහට දෙනවා මෙතන 3x3x3 අතරනියම් dark gray එකක් වගේ නා. ඔයාලට බලන්න දුන්නු මෙතන පොඩි වල පේන්නේ එක දැනට හරියට පේන්නේ නැහැ. මම ඒ color එක මෙන්න ගිහලා adjust කරගන්නවා දැනට.
අපේ normal color එකට උතර වර්ණයක මෙතන පොඩියට පේනවා. එතනින් දීලා ඔයාලට මෙතනින් දුන්න පුළුවන් padding එකක් දෙන්න. මම දැන් මෙතනින් දෙනවා padding එක 10ක් වගේ දැන්ට දෙනවා. උතර වලට මේ විදිහට padding එක උඩට පේනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඒකෙම input එක හදන එක. ඒකට input එක හදනකොට මෙතන කරන්න තියෙන්නේ මේකෙම input මෙතන දෙනවා background transparent. අපිට මොකද background එකක් ඕනේ, board එකක් ඕනෙත් නැහැ. කියන්නේ input එක වලට board එකක් වදිනවා. මට board එකක් ඕනෙත් නැහැ කියලා save කරනවා. ඒකට වලට පේන්නේ නැති මේ විදිහට icon එක පේනවා. මෙතන click කරන outline එකක් හදනවා. ඒක අයින් කරගන්න අපි මෙතන දාන input එකට outline නම් කියලා දාගන්න. Sorry UL එකට මේ input එකට මේ විදිහට click කරමු තින්නේ. ඒ text එක black එන්නේ. මම මේක text color එක white කරගන්න. එතකොට වෙන්නේ නැති වයිට් පේන්නේ මෙතන ෆොන්ට් සයිස් එක මේ අයිකන් එකේ සයිස් එක මදිනම් ඔයාලට මෙතන ගිහින් ගිහලා වෙනස් කරගන්න ඉතහැට සමාන මේ සමාන ගියක් දෙන්න හේතුව ඒක සමාන width and height එකක් වෙන්න ඕන අයිකන් එකක් නම් පැඩින් එක මම දැනට දෙනවා 8ක් වගේ. එතකොට ඔයාලට පේන්නේ නැති මේ විදිහේ එනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකේ home 4K trending browse movies කියන එක එකපාරට 4K කියන එක විතරක් green color එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මම මෙතනදී කරන්නේ link එකට ගිහිල්ලා home එකේ මෙතන එන දෙවෙනි icon එක විදිහට එන්නේ link එක විදිහට එන්නේ 4K කියලා මේ විදිහට. මේ විදිහට අනිත් එක trending browse movies කියලා තියෙනවා. ඊට පස්සේ මම මේක දාගන්නවා trending මේකෙම කොපියක් කරන් යටින් දාගන්නවා. මේක browse movies මේ විදිහට. ඊට පස්සේ තව තියෙනවා login එකයි register කියන බටන් දෙක. ඒ දෙක මම දාගන්නේ මේකම LIK දෙකක් දාගෙන trending කියන එක මේකෙන් දානවා login අවසාන එක register. register කියලා දාගන්නවා මේ විදිහට. එතකොට ඔයාලට පේන්නේ මේ විදිහට දිගට පෙන්වන්නේ. මේක අපි හදනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පේන්නේ දෙවෙනි item එක තමයි 4K කියලා පෙන්වන්නේ. font එක weight මේ font weight එකත් පොඩ්ඩක් වැඩි වෙලා. එතකොට අපි මෙතන CSS එකේ යනවා. CSS එකේ අපි UL එකේ මෙතන අපි මේ ඔයාලට පේන්නේ නැති මේ UL එකේ LI එක ඇතුළේ දාලා තියෙනවා. අපිට දැන් UL එකේ LI එකේ මෙතන තියෙන CSS property එක අපිට අල්ලන්න බුණා end child. ඒ කියන්නේ මේ key වෙන child එකද මේ LI කියන දෙකේ, ඒ කියන්නේ මේ LI කියන set එකේම key වෙනි LI එකද කියලා. දැන් මෙතන තියෙන දෙවෙනි LI එකනේ. එතකොට අපි මෙතන දාන්නේ මෙහෙම double dot එකයි මෙතන තියෙන end child කියන්නේ key වෙනි child එකද. key වෙනි child එකද අපිට ඉන්නවා දෙවෙනි child එක. එතකොට එහෙම දාලා මෙතන පුළුවන් font weight. එතකොට font end child එකේ ඒ කියන්නේ LI එකේ මේ මුළු LI එකේ දෙවෙනි child එකේ මේ A එකක් නේ මෙතන තියෙන ඇතුලේ. ඔළුවෙන් right click කරලා බලන්න බුණා මේක ඇතුලේ තියෙන්නේ A එකක්. එතකොට දෙවෙනි එකේ A එක කියලා තමයි ලියන්නේ. එතකොට දෙවෙනි එකේ A tag එක කියලා ලියනවා. මෙතන දානවා font weight එක. ඔයාලා දැකලා ඇති මම දැනට bold කියලා දාන්නවා. ඔයාලට මෙතන ගියාට පස්සේ ඊට පස්සේ මෙතන පයින් ඇදි මේ font එක bold මේ bold වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට color එක ඕනේ. color එක ගන්න මම මේක දැනට මම මේ color එකම ගන්නවා. මෙයාලගේ තියෙන color එකම මම මෙතන right click කරලා මේ කලර් එක දාන්න. එතකොට අපේකෙත් මේ විදිහට කලර් එක වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අවසානයේ login and register කියන බටන් දෙකත් white color එකෙන් තියෙනවා. ඔයාලට මෙතන පේනවා ඇති මේ දෙක bold වෙලා white color එකෙන් තියෙනවා. අනික මේවා hover කරනකොට ඔයාලට පේනවා ඇති සුදු පාට පේනවා. ඒ හින්දා අපි මම මෙතන මේ යනවා. ඒ කියන්නේ ඒක hover කරද්දී ඒක කියන්නේ මේ විදිහට ඒක ගත්තා ඒක double dot අර කලින් දැම්ම වගේ hover. ඒ කියන්නේ මවුස් එක hover කරනකොට මොකද්ද වෙන්න ඕනේ? එතකොට ඒක ගිහිල්ලා hover කරද්දී වාට වෙන්න ඕනේ color එක දැන්ට තියෙන්නේ නේ dark gray එකක් වගේ වාට ඕනේ සුදු පාට වෙන්න. එතකොට මම hover කරද්දී සුදු වෙන්න කියලා කියනවා මේක. එතකොට මේ විදිහට dog ගාලා ඒ කියන්නේ එක පාට සුදු වෙනවා. ඒකට පොඩි transition එකක් දෙන CSS එකේ transition එකක් දෙන එක තමයි මේ A tag එක කියන එක. A tag එක කියන්නේ පාට වෙනස් වෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ඒකට දාන්න transition all එකක් දාන්න 0.3 millisecond. ඒ කියන්නේ 0.3 millisecond වලින් ඔයාගේ transition එක වෙන්න
ඉන් ඇන් අවුට් එක. ඒ කියන්නේ හව කරන කොටයි නැති වෙන කොටයි හව කරන කොටයි අනිත් පැත්තට යන කොටයි මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති. ලස්සනට මෙතන මම දැන්න මම සර්ච් මේ විදිහට ලොක් කරගන්න ඔයාලට පේනවා ඉතින්. හව ගැද්දි ඔයාලට පේනවා ඇති. පොඩි ස්මූත් ගතියක් තියෙනවා. ඒකෙන් කරන්නේ මේ දේ. මේ මෙතන S දැම්මෝ සෙකන්ඩ්. ඒ කියන්නේ තප්පර 0.3. ඒ කියන්නේ මිලි සෙකන්ඩ් 300කින් ඒක වෙන්න කියලා. මෙතන M දැම්මොත් මිලි සෙකන්ඩ් දැම්මොත් මෙතනට 0 ඕනේ නැහැ. එතකොට මිලි සෙකන්ඩ් 3කින් වගේ ඒ විදිහට ඒක වෙනස් කරගන්න සෙකන්ඩ් 0.3ක් දාගන්න. එතකොට ඒ වැඩේ හරි. ඊට පස්සේ ඔයාලට වෙන ඇති මෙතන අවසාන අයිටම් දෙක වෙන්න ඕනේ. සුදු පාටයි. එතකොට මම කරන්නේ LI එකේම ගනම් මම මෙතන දාගන්නම් දැන්ට LI එකේ last child කියලා තියෙනවා. last child එක ඔයාලට සුදු පාට වෙන්න ඕනේ. ඊට පස්සේ මම last child එකේ, ඒ කියන්නේ LI එකනේ අපි ගත්තේ, last child එක ඇතුලේ A එක color එක වෙන්න ඕනේ white. මේ විදිහට. එතකොට ඔයාලට පේනවා මේ register කියන එක විතරයි උනේ. හැබැයි ඔයාලට login කියන එකත් ඕනේ. ඒකටම තියෙනවා තව එකක්. CSS වල තියෙනවා CSS last child before last child වගේ මට මතක. මෙතින් ඔයාලට Google කරොත් ඒක හොයා ගන්න පුළුවන්. ඒකට දාන එක තමයි ඔයාලට last child එකටත් කලින් එක කියලා ගන්නවා නම් ඔයාලට මේ විදිහට define කරන්න පුළුවන්. ඔකේ මේ විදිහට තමයි එන්න ඕනේ. end last child දෙවෙනි එක කියලා මේ විදිහට දෙන්න පුළුවන්. يعني last එකේ ඉඳන් කීවෙනි child එකද last අවසාන එක නෙමෙයි, ඊට කලින් එක. يعني දෙවෙනි එක. දෙවෙනි එකේ a tag එකත් color එක white වෙන්න කියලා මම දීලා දෙන්නේ. එතකොට ඔයාලට පේන ඇති මේ විදිහට මේකත් මේවා වෙලා තිනවා. මම එකේ second එක දෙන්නම් දැන්ට. මේ විදිහට sorry දෙක n එක ඉන්නේ. second item එක ඉන්න second එක දෙනවා. මේ විදිහට ඔයාලට මෙතන පේන ඇති මෙතන අපේ මේ width එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන යටට කැඩිලා තියෙනවා දැනට. මම ඒකට අපි මෙතන ඉඳාගත්ත width එක 40යි කියලා මම ඒක පොඩ වැඩි කරගන්නවා. මේ විදිහට 60ක් වගේ දාගන්නවා. 60ක් කියන්නේ මෙතන අපි දීලා තියෙනවා මෙතන width එක right එකට 60යි මේකට එතකොට 40යි 100ට 40යි එන්නේ මේ විදිහට. එතකොට මේක බලවන් වල මේ විදිහට එනවා. ඔයාලට මෙතන පේනවා ඇති මේකේ මෙතන මේ පොඩි ඉරක් තියෙනවා. ඔයාලට මෙතන පේනවා ඇති ඊළඟ සයිට් එකේ මෙතන පොඩි ඉරක් තියෙනවා. ඒක ඇලයින්මන්ට් එක නවුල්. හැබැයි මේක කෙල්ලින් එහෙම එනවා. එතකොට මම කරන්නේ මෙතනත් අපේ තියෙනවා මෙහෙම හෙඩේ එකේ register කියන එකට කලින් තමයි එන්න ඕනේ. එතකොට අපි මෙතන ඔයාලට පේනවා ඇති last child එකේ A එකට දෙන්නත් පුළුවන්, L එකට දෙන්නත් පුළුවන්. එතකොට අපි මොකද්ද කරන්නේ? ඔයා දැනට මම දන්නවා last child එක ගන්නවා මෙතනදී. last child එක කියලා මේ විදිහට ගන්නවා. last child එකේ a එකට දානවා. මම මෙතන දානවා board left එක. ඉතින් left එකට තමයි board එක එන්නේ. ඒක දානවා px1px1 එකක් වෙන්න ඕනේ. pixel එකක් board එකක් වෙන්න, solid එකක් වෙන්න, color එක සුදු වෙන්න කියලා. එතකොට ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මේ විදිහට ඉරක් පදිනවා. සමානව අරගේ වගේ නෙමෙයි ලස්සනට අපේ alignment ලස්සනට මේ විදිහට එනවා. ඕකේ. දැන් අපේ header එක මේක තමයි යාලගේ header එක. මේ තියෙන්නේ අපේ header එක. ඔයාලට පේනවා ඇති ලොකු වෙනසක් නැහැ. අපේ මේ විදිහට යාලගේ header එක වගේම තියෙනවා. ඕකේ. අදට වීඩියෝ එක ඕකේ. අපි අද කතා කරේ මේ header එක ගැන. header එක අපි කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද ස්ටයිල් කරන්න කියලා. මේ වීඩියෝ එක දිග වැඩි වෙනවා. අපි part 2 එකට කතා මේ යමු කියලා කතා වුණා. ඒකකින් දා මම මේ part 2 එක තමයි මේ වීඩියෝ එකෙන් අපි කරේ කොහොමද icon එකක් දාන්නේ, and menu එක hover effect එකයි, menu එක කලින් අපේ YTS එක විදිහට design කරන්නේ කොහොමද කියලා. ඕකේ. අදට වීඩියෝ එක එච්චරයි. subscribe කරන්න අපේ channel එක. මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ දාන්න. අපි මේ ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු කොහොමද අපි මේ විදිහට මෙයාලගේ පහල තිනා වගේ මේ download එකයි මේ විදිහට box 4යි අපි website එකේ design කරගන්නේ කියලා. මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. අපි reply කරනවා අනිවාර්යෙන්. එහෙනම් ඕකේ. අදට සුබ දවසක්.